සුබ දවසක් වේවා ආදරම්ම තාත්ත පුතේ දුවේ. ජීවිතයේ ප්‍රශ්න තියෙන කාලයේ තමයි නිර්මාණකරුවන් බලවන්ත පුද්ගලයන් සාර්ථක පුද්ගලයන් විශ්වාසවන්ත පුද්ගලයන් ලෝකයේ බිහි වෙලා තියෙන්නේ. ඒ සමේ ප්‍රශ්නය කියන දේ ප්‍රශ්නයක් ආකාරයෙන් ගත්තට පස්සේ තමයි ඒ ප්‍රශ්නයට පුළුවන් වෙන්නේ මිනිස්යාගේ ජීවිතය යටපත් කරන්න. ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නයේ දිහා හොඳින් නිරීක්ෂණය කරලා බලලා විග්‍රහ කරලා තව ජීවිතයේ මොනවද ඔපචුනිටිස් තියෙන්නේ? තව මොනවද අවස්ථාවන් තියෙන්නේ? එක දොරක් වැහෙනකොට තව දොරවල් 10ක් ඇරෙන්නට ඕනි, විවෘත වෙන්නට ඕනි. එතකොට මේ විවෘත වෙන දොරවල් මොනවද තියෙන්නේ? දැන් මේක දිහා අපේ ජීවිතය යොමු කරේ නැත්නම් ප්‍රශ්නය දිහා විතරක් බලලා ඒ ප්‍රශ්නය තුළ අපි කලබල වෙලා ඒ ප්‍රශ්නය තුළ අපි නැති වෙලා යනවා, ප්‍රශ්නය අපිව යටපත් කරනවා. එහෙනස රත්නනම්මේ තාත්ති පුතේ ඉදුවේ මේ කාල පරිච්ඡේදයේදී මිනිස්යන් වශයෙන් අපිට දැනෙන්නේ ලොකු ව්‍යසනයක්, දේශය තුළ ව්‍යසනයක්, මනුස්ස චර්යාව තුළ ව්‍යසනයක්, සිත් තුළ බියක්. මේක තමයි දැනලා තියෙන්නේ. එතකොට දැන් ඔබට මට පුළුවන්ද එදිනෙදා කරගෙන යන වැඩකටයුතු හැම එකක්ම පසක දාලා දැන් ඉතින් මොනව කරන්නද මගේ ජීවිතේ බේරගන්නට ඕනේ කියලා පැත්තකට වෙලා ඇතුළට වෙලා කාමරේට වෙලා දොරලඟු දාගෙන ඉන්න පුළුවන්? කොච්චර කාලයක් ඉන්නද? එහෙනස මේ මනුස්ස මට්ටම තුල ඔබේ මගේ ජීවිතේ තුල මේ කර්ෆියු දාලා තියෙන්නට පුළුවන්. ඔබේ මනසට කර්ෆියු එකක් දාගන්න එපා. මේ එතකොට මනස මේ මොහොතේදී ඔබ නිහඬ කරගත්තොත්, ඒ මනස ඔබ මේ මොහොතේදී හිර කරගත්තොත්, ඒ මනසට ඔබ තහංචි දාගත්තොත්, ඒ මනස ඊට පස්සේ ඔබව දීර්ඝ ගමනක් අරගෙන යන්නේ නැහැ. එහෙනස දීර්ඝ ගමනක් මිනිස්යාව අරගෙන යන්න බාධකය අභිපවා යන්නට අවශ්‍ය කරන චිත්ත ධෛර්යයක්, මානසිකත්වයක්, අධ්‍යාත්මික ප්‍රබෝධයක් මිනිස්යාගේ ජීවිතේ තියෙන්නට ඕනේ. ඒ නිසා ඔබ ගේ ඇතුළට වෙලා ඉන්නට පුළුවන්. හැබැයි ඔබ ගේ ඇතුළට වෙලා ඉඳගෙන නිර්මාණශීලී භාවයෙන් හිතන දේ පැත්තක දාලා මේ විච්ච ව්‍යසනේ විතරක් ටීවී එකේ දදා බල බල ඉන්න එපා. දැන් වෙන්නේ ඒකයි. නිවුස් එක තමයි බලන්න ඉන්නේ. මේ අර චැනල් එකේ මේ චැනල් එකට, මේ චැනල් එකේ මේ චැනල් එකට කොච්චර කවුනද, මොනවද හවුනේ, කවුද ගෑව්වේ, කාටද ගෑව්වේ, කොතනද මේවා වුනේ. දැන් මේකට කාලයේ මිඩංගු කර කර ඉන්නවා මිසක මේ ඇතුළට වෙලා ඉන්න කාලයේදීවත් අඩුම ගානේ අධ්‍යාත්මික නවෝදයකට, ඒ වගේම තමාගේ කුසලතාවයන් වර්ධනය කරගන්නට, ඒ වගේම අනාගත සැලසුම් නිර්මාණය කරන්නට අපි මේ කාලයේ යෙදුවේ නැත්තම් රත්තරනම් මේ තාත්ති පුතේ ඉදුවේ මේ කාලය අඳුරු කාලයක් බවට පත් වෙනවා. ඉන්ස ජීවිතේ කිසිම කාලයක් අඳුරු කරගන්න එපා. ඒකට ඔබ කාටවත් බැනලා වැඩක් නැහැ. ඉන්ස ඔබට එළිය ගිහිල්ලා ස්වාධීනව ගොඩක් දේවල් කරගන්න බැරුව යන්න පුළුවන්. හැබැයි ඔබේ ජීවිතේ ඇතුලේ තියෙන, ඔබේ වටපිටාව ඇතුලේ, ඔබේ ගේ ඇතුලේ කරන නිර්මාණයන් ඒකට තහංචි දාන්න කවුරුවක්වත් නැහැ. ඒ නිසා අද දකින්නේ මේ මන් දැක්කා මේ කීප දෙනෙක් මේ වීඩියෝ කරනවා, කලබල වීඩියෝ කරනවා, ගිනි තියනවා වීඩියෝ කරනවා, වීඩියෝ කරලා ඒ වෙලාවෙම මේ අප්ලෝඩ් කරලා දානවා Facebook එකට, YouTube එකට, නැත්නම් Viber, WhatsApp වලට. මම හිතන්නේ ඒකද විය යුත්තේ. ඒක නෙමෙයි අපි විය යුත්තේ. මෙන්නම අපි කැප්චර් කරලා දැම්ම, මෙතන කෝලාලයක්, මෙතන ප්‍රශ්නයක්, අතන මිනිමැරීමක් නැහැ. ජීවිතේ තමා කරපු ලස්සන දෙයක් තියෙනවා නම්, ළමා තමා කරපු නිර්මාණයක් තියෙනවා නම්, ලෝකයට ඉගෙන ගන්න පාඩමක් තියෙනවා නම්, ලෝකේ නැගිටව ගන්න පුළුවන්කමක් තියෙනවා නම්, ඒක තමයි වීඩියෝ කරලා දාන්නට ඕනේ. ඒක තමයි මිනිස්සයාගේ අතට දාන්නට ඕනේ. දැන් මේ මිනිස්සයාගේ අතට ෆෝන් එක තියාගෙන කරන්නේ මොනවද? අනිත් කෙනාගේ දුර්වලතන්, අනිත් කෙනාගේ ඕපදූප, අනිත් කෙනාගේ බැරිභාවය, අනිත් කෙනාගේ ප්‍රශ්නය අපි දැන් ඉස්පතු කරලා ලෝකයට විග්‍රහ කරලා දෙන්නට යනවා. මෙන්න මේ වගේ තැනක් තිබුණා, මම තමයි ඉක්මනටම කැප්චර් කරගත්තේ කියලා. ඒ නිසා අපේ දේශය මොරල් එක අඩු වෙනවා.
අපේ මිනිස්සුන්ගේ ඒ තිබිච්ච ශක්ති ප්‍රමාණය හීන වෙනවා. මිනිස්සුන්ට බයට වඩා මිනිස්සුන්ට දිය යුත්තේ විශ්වාසය. එනිසා තමයි දෙවියන් වහන්සේ මනුස්සයාට නිරන්තරයෙන්ම කිව්වේ බිය නොවන්න කියලායි කිව්වේ. බයගස්සගත්තේ නැහැ. නමුත් අද මොකද කරන්නේ? මාධ්‍යෙන් බයගස්සනවා, සමාජයෙන් බයගස්සනවා, මිනිස්සු බයගස්සනවා, ඊට පස්සේ ලියුම් යවනවා. මේ ගොඩාක් කතන්දර කරලා අන්තිමට කියනවා අරයට ගහනවා, මෙහෙට ගහනවා, අනාගතේ ගහන්නට යනවා, පාලම් කඩන්නට යනවා, මේවා කරන්නට යනවා. දැන් බලන්න ගියාම අපරාධනේ මේ ජීවිතේ පටන් ගන්න. ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ඔබ සියලු දෙනාටම ජෙසුස්